හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න බියෝඩෙල් හැඩට ගුණට රසට කොළඹ අක්ෂිරෝහලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලේ අක්ෂිසත්කම් කර ඖෂධයක් යෙදීමෙන් පසු ඇස්පිනිම දුර්වල වීමේ සිද්ධියෙන් විපතටපත් වූවන්ට වන්දික වීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා ඊයේ ප්‍රකාශ කළා ඒක වේදනා නාශකයක් මම දන්න විදිහට කැට්‍රැක් එක කරාට පස්සේ මේ වේදනා නාශකයක් හැදියේ පාවිච්චි කරනවා ඉතින් අවුරුදු 7ක් රෙජිස්ටර් කරපු ඖෂධයක් ලක්ෂ ගානකට මේ රටේ පාවිච්චි කරලා තියෙනවා රටවල් 57කට එක්ස්පෝට් කරනවා හැබැයි බැච් විඩ්‍රෝල් එකක් කරන්න සිද්ධ වුණා ඒක බැච් එක බැක්ටීරියා තිබිලා තියෙනවා ඒ කියන්නේ ආසාදනයක් තිබිලා තියෙනවා මේ වෙනකොටත් මේ ආයතනයටත් ලියලා තියෙනවා මේ ආයතනේ බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා ඉතින් ඒකේ දැනට අසාධ්‍ය තත්ත්වෙම ඉන්න දෙන්නෙක් ඉන්නවා 11 දෙනෙකුට හිටියා 11 දෙනාම රිකවර් වෙලා තියෙනවා 9 දෙනෙක් රිකවර් වෙලා තියෙනවා දෙන්නෙකුට අසාධ්‍ය තත්ත්වයක් තියෙනවා හැබැයි තත්ත්වල දෙනාට යම් මන්දියක් ගෙවන්නයි කියලා මම ලේකම්තුමාටත් නියෝග කරලා තියෙනවා අනේ මන් දැක්කද මිනිස්ට කියනවා කියලා මැරිච්ච අයට වන්දි ගෙවනවා කියලා දෙයියන්ගේ නාමයට කියන්නේ මේ රටේ මහජනතාවගේ මුදලින් නම් වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න එපා. ඒ සමාගම් වලින් දඩාය කරලා ගෙවා ගන්න ඔයා. පහුගිය සතිය දෙකේ ඝාතික ඖෂධ අධිකාරිය තීන්දුව කරා ඖෂධ වේදීන් අහක් කරන්න වගේක්. ඒක හරි. මොකද එතනින් ඖෂධ වේදීන් කියන්නේ හොඳටම දූෂණයට පාත්‍ර වූ අනික කොහෙත්ම සිල් ගත්ත අය නම් නෙමෙයි. එතන ඉන්න ලොක්කෝ මිලියන 3-4 ෆයිල් එකක් රෙජිස්ටර් කරන්න අල්ලස ඉල්ලනවා කියලා. අද ඕනනම් ඕනෑම ඖෂධ සමාගම් ශාස්ත්‍රයේ ඉන්න අය ලෑස්ති ඇමතිතුමාට ඇවිල්ලා ඒ විස්තර දෙන්න. ඒත් ඇමතිතුමාට ඒ විස්තර දීලා තියෙනවා කියන එකත් අපි දන්නවා. ඒත් ඇමතිතුමා අනේ මේ බබා වෙන්න හදනවා නම් මොකද දැන් මං කරන්නේ? ඕගොල්ලන්ට පුළුවන් නම් කියන්න මේකට හුදුසු එක්කෙනෙක් ඉන්නවා නම් මැනි ප්‍රකාශය තමයි කරන්නේ. ඉස්ලාම ඉන්නේ එක්කෙනා හොරෙක් නම් ඒ හොරාව ඉවත් කරලා රාජකාරී පටන් ගන්න. ඖෂධ අධිකාරිය ෆයිල් එකක් ගෙනියන්න රුපියල් 5000ක් ගන්නවා. එහා කාමරින් නම් මේ කාමරින්. නැත්තම් වැඩේ වෙන්නේ නැහැ. අපිට වෛද්‍යවරු වශයෙන් දන්නවා. ඒතකොට කරුණාකරලා ඔවා හදන්න බැරි නම් ඇමතිතුමා වංචාවක් දූෂණයක් වෙලා තියෙනවා නම් තුමා එක මොහොතක්වත් ඒක ඔප්පු කරපු මොහොතේ ඉඳන් සෞඛ්‍ය සේවාවේ ඉන්නේ නැහැ කියලා. අපිට කියන්න තියෙන්නේ මේක ඔප්පු කරන්න කවුරුත් උත්සාහ කරන්න එපා. සෞඛ්‍ය සේවාවේ හොරකම් සිද්ධ වෙන ක්‍රමය ඔප්පු කරන්න පුළුවන් ක්‍රමයකට සිද්ධ වෙන්නේ නැහැ. ඒවා නීත්‍යානුකූල තාක්ෂණික හොරකම්. දැන් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාට ලංකාව ඇතුලේ බරපතල චෝදනා ලැබිලා තියෙද්දි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සැසිවාරයකට සෞඛ්‍යමන්ත්‍රීවරයා එක්කන් යන්නේ ඔහුව. හැබැයි එකම එක කාරණාවක් අපි කියනවා මේ රටේ ඕනෑම හොරකමක් කරලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඒක අනුමත කරාට පස්සේ ඒ ඕනෑම හොරකමක් නීත්‍යානුකූල බවට පරිවර්තනය වෙනවා කියලා මේ රටේ පුරවැසියෝ දැනගෙන ඉන්න ඕන. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.